මාසයේ 9 වෙනිදා මම හිතන්නේ අපි කවුරුත් කල්පනා කරනවා ඇති හරියට අවුරුද්දකට කලින් මොකද වුනේ අපි කොහෙද හිටියේ දැන් වෙලාව 11යි මට මතකයි මම නම් කොහෙද හිටියේ කියලා අපිට කොටුවේ අපිට ටියර් ගෑස් ගහනවා දුවනවා ආයෙ ළඟට එනවා පවුලේ සමාජිකයෝ මිත්‍රයෝ සියලුම දෙනා හරි අපර මතකයි ඊට පස්සේ අපි කොටුවේ ස්ටේෂන් එක ගාවට ගියා ඊට පස්සේ අපි ආයෙ ආවා ලක්ෂ ගණන් මිනිස්සු go home එතන පක්ෂපාත ભેදයෙන් තොරව සාමාන්‍ය ජනතා උන්ට එපා වෙලා තිබිච්ච තැන මේ රාජපක්ෂලා එකතු වෙලා මේ රට ගෙනාපු තැන වියත්මගේ එකතු වෙලා රට ගෙනාපු තැන සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට හිටියා ඊට පස්සේ මට මතකයි අපි දැක්කා ආමේකේ පුද්ගලයෝ මේ සොල්දාදු තුවක්කු තරන් ආයේ ප්‍රෙසිඩන්ට් හවුස් එක පැත්තෙන් දැන් එළියට ඇවිදගෙන එනවා. ඊට පස්සේ වෙච්ච දේවල් ගැන අපි ඔක්කොම දන්නවා. ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියා පිටිපස්සේ දොරෙන්. පැනලා ගිහිල්ලා කොහෙද මන්දා ගිහිල්ලා මාලදිවයිනේ නේද කොහෙද සිංගප්පූරුවේ ගිහිල්ලා තායිලන්තේ ගිහිල්ලා ඊට පස්සේ ආයා දැන් මගේ ආසනේ ඉන්නේ තුමා මම දන්න නිසා කියන්නේ මහා විශාල කොම්පවුන්ඩ් එකක ඉන්නේ මං කන්නේ තුමාට පුළුවන් උත්තර දෙන්න ගෙවල් කීයක් තියනවද කියලා ජෙස්වල් ප්ලේස් එකේ පැංගිරිවත්ත පාරේ අඩුම ගානේ ගෙවල් තුනක් අතතර දැන් අලුතෙන් තියෙනවා අපි දැක්කානේ හමුදාවේ පුද්ගලයෝ එකතු වෙලා ඒක හැදුවා ඊට පස්සේ බලන්න ආමියකින් කීයක් ඉන්නවද කියලා මම දැර 200ක් විතර ඇති පේගිරිවත්ත පාරේ තැන් තැන් වල ජෙස්වල් ප්ලේස් එකේ තැන් තැන් වල ඒ පැත්තේ හැම තැනම ආමියකින් ඉන්නේ මේ රට බංකොලොත් කරලා කාබාසිනියා කරලා මිනිසුන්ව දුප්පත්කමට ඇදලා දාලා ලෝක වාර්තාවක් තියලා දුප්පත්කම වැඩි කිරීමේ මේ සීග්‍රයෙන්ම වැඩි කරපු රටබවට ලංකාව පත් කළා. හරි මේ මේකේ තියනවානේ කොහොම මේ සර්වේ එකේ තියනවානේ දුප්පත්කම 2019 ඔහු ආණ්ඩුව ගන්නකොට තිබුණේ මිලියන් 3යි. ඔහු පැනලා යනකොට ඊට පස්සේ පැනලා ගිහිල්ලා මේ අර්බුදේ තීව්‍ර වෙනකොට මිලියන් 7යි. මිලියන් 3 තිබිච්ච දුප්පත්කම මිලියන් 4කින් වැඩි කළා මිලියන් 7ට වැඩි කළා. කවුද ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු සමග වියත්මාග සහ ඔහු සමග හිටපු රාජපක්ෂ ආණ්ඩුව වෙන කවුරුත් නෙමෙයි වෙන කවුරුත් නෙමෙයි දැන් වට කරගෙන ආමියකින් 100 200ක් දාගෙන පොලිසියනුත් දාගෙන වට කරගෙන ඉන්නේ මම දන්නේ මම කියන්නේ බයනතෝ කියන මගේ ආසනේ මම දන්නවා හැම පාරම මම දන්නවා හැම ගේම මම දන්නවා මගේ ආසනේ හරි ඊට පස්සේ මේ හදන්ට මේ බුලස් රෝඩ් එකට මහා ලොකු ගයක් දුන්නා විශාල ගයක් හරි මම දන්නවා මමත් ඉන්නේ කිට්ටුවම තමයි පුද්ගලික නිවාසයේ අවුරුදු 20 ගානකට කලින් හදපු එකක් මම ආණ්ඩුවෙන් දීපුවා නෙමෙයි අපි ඉන්නේ අපේ පුද්ගලික වල එතකොට සාද්ද වැඩිලු එතන එතන ශබ්ද වැඩි කියලා දැන් ඕනෙලු මම හිතන්නේ ඔය කැප්පටි පොළ පාරද කොහෙද ගියක් කම් මාර වැඩක් නේ හරි එතන ගෙවල් කීයක්ද මේ කවුද මේ වඩ මේ මම සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නේ බොහෝ දෙනා මගෙනුත් අහනවා හරි එතකොට මිනිසුන්ට වෙච්ච දේවල් ගැන කවුද ඒවට වග කියන්නේ දැන් රට වැඩිච්ච එක හොයන්න කමිටුවක් දාන
රාජපක්ෂගේ බැසිල් රාජපක්ෂගේ ගෝල බාලයෝ තමයි ඒකේ ඉන්නේ. තවුරුත් දන්නවා. ඒ සභාපති සාගරකාරී වස මන්ත්‍රීතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කිට්ටුම පාර්ලිමේන්තු නියෝජනය කරන පුද්ගලයා. පොහොට්ටුවේ මේ මහලේකම්තුමා. ඊට පස්සේ කැටකොඩ මහත්තයා. මේ ඊයේ පෙරේදා පණතක් ගේන්න ලෑස්ති වුණා. මම කතානායකට ඒ වෙලාවම විරුද්ධ වුණා. කතානායකව මට නඩු යන්නේ කියලා මං කිව්වා. කතානායකට නඩු යන එකක් ගන්න නෙවෙයිනේ මෙතන මේ පාර්ලිමේන්තුව ගැන කතා කරන්නේ. විවස්ථාවක් තියෙනවා, විවස්ථාවේ තියෙනවානේ ඡන්දයක් තියන්න ඕනේ කියලා. කතානායක මට කියන්න ඕනේ නෑ නඩු යන්න කියලා. ඒක අපි බලා ගන්න. හැබැයි කතානායකගෙන් අපි ඇහුවේ, මම පුද්ගලිකව ඇහුවේ මේකේ සදාචාරය මොකක්ද, කොහොමද මේ පනතක් ගේන්නේ ඇමතිවරයාට බලය දෙනවා විසිරුවපු පළාත් සභා නැවත කැඳවලා ඇමතිවරයාට ඕනෑම කාලයක් අවුරුද්දක්ද දෙකක්ද පහක්ද දහයක්ද පහළොවද විස්සද විසිපහද පනහද සියයක් ඇමතිවරයාට ඕනෑම කාලයක් මේ මේ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කර මොන විහිළුවක්ද මේ, මොන විහිළුවක්ද, කොහොම ප්‍රජාතන්ත්‍රවාද. හරි, එතකොට ඒ කැටකොඩ මහත්තයා, ඊට පස්සේ අපේ රංජිත් බණ්ඩාර මහත්තයා. හරි, එතකොට මේ පුද්ගලයෝ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඉනර් සර්කල් එකේ බව කවුරුද දන්නේ? ඒක ඒගොල්ලෝ හංගන්නෙත් නැහැ, කාටත් හංගන්න ඕන කමකුත් නැහැ. මම දන්නේ ආණ්ඩු පක්ෂෙන් නම දෙන්නෙත් කොහෙද දාලා. විපක්ෂෙන් එරන් මන්ත්‍රීතුමායි තව දෙතුන් දෙනෙක්, අපේ පක්ෂෙන් තව එක්කනයි. මේ අපි නෑ ඊළඟට සානක් කරන මන්ත්‍රීතුමා වාගේ නෝ තුන් දෙනෙක්ද කොහෙ ඉන්නවද? එතකොට දැන් මේ කට්ටියගෙන් දහන්නේ රට බංගලොතුනේ මොකද කියන්නේ? දැන් 2020 අපි පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කරපු පළවෙනි කතාවෙන් තමයි මම එදා මේ මේ අරසාත කරමුදල ගැන අපේ විවේචනය පටන් ගන්නකොට පටන් කතාව පටන් ගත්තේ. මොකද්ද කියන්නේ? වහාම ණය ප්‍රතිව්‍යුහකරණයක් කරගන්න විදේශීය ණය. වහාම IMF එකට යන්න. අපි දැක්කා මේ දිගරණ හුටපටේ මොකද්ද කියලා. අපි ගියපොත සත පහකට ඇහුවද? ඔය වියත් මගේ හිටපු සෙට් එක. අපි ගියපොත සත පහකට ඇහුවද? ගෝඨාභයත් එක්ක හිටපු සෙට් එක. අපිට hina වුණා, විවේචනය කරා, සමච්චල් කරා, ඒකනේ කරේ. හරි, රාජපක්ෂලා අපි කියපෝ ඇහුවද? දැන් ඒකොල්ලොම එකතු වෙලා උනේ මොකද්ද කියලා අහනවා. මම දැක්කා අලිසාබ්‍රියාම දිවරය එදා කතා කරනවා. මට ඌ ගැන දුක හිතුණා. මොකද්ද මේ ආදය කියන්නේ? සමාව වෙන දරු ඇමතුමා මොකද්ද මේ කියන්නේ කියලා. හරි, ඔළුව හැප්පිලා වාගේ. කවුද මේ විසිරෙන අවස්ථාව ගෙනාවේ? අපිද? කවුද ගෙනාවේ විස? කවුද තිබිච්ච පාර්ලිමේන්තුවේ තිබිච්ච බලතල ඔක්කොම නැති කරේ? හරි, කවුද ගෝඨාභය රාජපක්ෂට මේ මේ විවස්ථා සංශෝධනය හරහා බලය දුන්නේ? දැන් ඒ කරපු කට්ටිය නිකන් ඒගොල්ලෝ මේ අහසෙන් පහත් වුණා වාගේ. බංගලොත් කරපු යම් කවුද කියලා හොයන්න ලෑස් වෙලා. ඒ කියන්නේ මේක විහිළු වෙනුත් විහිළු. හරි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පේන්නේ නැද්ද මේවා? කවුද මේ අපත් කරන්නේ? ඔහු නෙමෙයිද? ඔහුගේ ඉන්වෝල්වමන්ට් එක මොකද්ද මේ පාර්ලිමේන්තු කමිටුව පත් කරනකොට? අර කවුද කිව්වානේ මේ ජෝකල්ලා ඉන්නවා නම් ජෝකල්ලාගේ පිකාසෝ කවුද කියලා? එතකොට මම මේ කියන්නේ මිනිස්සුන් අවුරුද්දක් ගිහිල්ලා මිනිස්සුන්ට පණ යන්න තත්ත්වයට ඇවිල්ලා එලෝලු ග්‍රෑම් 100ක් කියලා. එලෝලු ග්‍රෑම් 100 ගන්න දැන් ගන්න. මට එදා හම්බුණා පාර්ලිමේන්තුවේ කියන්නද? එතන අපේ කැන්ටිමේ වැඩ කරන වේටර් මහත්තයෙක්. මං අහ කොහොමද කියලා මේ තත්ත්වේ. සර් මං පැය 14ක් වැඩ කරනවා කිව්වා. පැය 14ක්.
පැය 14ක් ඔව් මෙතන වැඩ කළා ඊට පස්සේ ගිහිල්ලා ජීවත් වෙන්නේ නැහැ තව තැන් වල වැඩ කරන්න ඒක තමයි ඇත්ත මිනිසුන්ට මේ සමහරුන්ට නම් හොඳයි අපි දැක්කනේ බැංකු ෂෙයාස් ගියා 125කින් උඩට එක දවසේ එක දවසේ බිලියනර්ලා කීදනේ මදන මේ රටේ 20ක් 30ක් 100ක් 200ක් කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ උනා එක දවසේ හැබැයි සමස්ත ජනතා ග්‍රෑම් 100ක් ගන්න මහන්සිය පැය 14ක් වැඩ කරන හරිද ඒක තමයි ඇත්ත කතාව ගෝඨා බේ රාජපක්ෂ මේ ඔක්කොම කරලා එයාගේ සෙට් එකත් එක්ක සම්පූර්ණ වරප්‍රසාද පිට වැජබෙනවා කොම්පවුන්ඩ් එකේ වැජබෙනවා කොම්පවුන්ඩ් එකේ ඉතන තියලා ඊට පස්සේ ආණ්ඩුවේ වල් වලත් හිටියා කොම්පවුන්ඩ් එකේ ඉන්නවා දැන් ආයෙත් ආණ්ඩුවේ වල් වලට යනවා ආණ්ඩුවේ මිනිස්සුන්ගේ මේ අසර්ණ මිනිස්සුන්ගේ බඩට ගහලා විනාශ කරන නැති බංගස්ථාන කරලා රට බංකොලොත් කරලා කෙලවලා දැන් ඒ බදු වලින් වැජබෙන්න යනවා අද ලංකාදීපෙද කොහෙද තියෙනවා හෙඩ්ලයින් එක මොකද්ද මේ පොහොට්ටුවේ සමහරුන්ගේ පවුල්වලගේ සමාජිකයන්ට දෙන්න යනවලු මේ වරප්‍රසාද පුද්ගලික ලේකම් හා වාහන මොනවද මොයි කරන්න හදන්නේ ජනමතයක් තියෙනවද විකෘති වෙච්ච පාර්ලිමේන්තුව නෙමෙයිද මේ තියෙන්නේ හරි ඉතින් මම මේ මතක් කරේ අදට අවුරුද්දක් වෙනවා හරි අපි කුහක වෙන්න ඕනේ නැහැ පොලින් නැති කතාව ඇත්ත හරි පෙට්‍රෝල් ටික ඩීසල් ටික තියෙන කතාව ඇත්ත යම් කිසි ස්ථාවරත්වයක් තියෙන කතාවක් ඇත්ත හරි අපි පිළිගමුකෝ අපිට බොරු කියන්න ඕනේ නැහැ අපි කුහකයෝ නෙමෙයි හැබැයි ඒ ස්ථාවරත්වය කියන එක తాවකාලික ආර්ථික ස්ථාවරත්වයේ දීර්ඝකාලීනව තිරසාරව ඉස්සරහට අරගෙන යන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි කො දේශපාලන ස්ථාවරත්වය දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය නම් ඒකට ජනමතයක් තියෙන පාර්ලිමේන්තුවක් ඕන දැන් උදාහරණයක් හැටියට මේ දවස්වල කතා වෙන ලොකුම වැඩේ තමයි මේ අර්ථසාධක අරමුදලට වෙච්ච අදැද්දිය මේ දේශීය ණය ප්‍රතිවගත කිරීම හරහා දැන් මම එකක් කියන්න අපි කොලේ වැහුවේ නැහැ අපි 2022 2023 පෙබරවාරි මාසේ අපි ඉදිරිපත් කර අපේ බ්ලූ ප්‍රින්ට් එක අපි හැංගුනේ නැහැ කොලේ වැහුවේ නැ බොරු කිව්වේ නැ පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් වලත් අපි ඇවිල්ලා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යම නම් අපි කලින් කිව්වා කලින්ම ඒක නොකර ඉන්න සම්පූර්ණ උත්සාහය දරන්න ඕනේ ඒක නොකරන්න ඕනේ හරි හැබැයි කරන්න අත්‍යවශ්‍ය නම් කළ යුත්තේ කොයි ආකාරයකද සාධාරණව කියන එක අපි පෙන්වන්න දුන්නා මෙතන මම වාඩ්ලා කිව්වා අපේ ඩූ නොට් ක්‍රොස් ලයින් එකක් තියෙනවා ඒ ඩූ නොට් ක්‍රොස් ලයින් එක ඇතුළේ නම් අපි සාකච්ඡා කරන්නත් සූදානම් කියලා හැබැයි මේ ලයින් එක ඒකල ක්‍රොස් කරා ඒ ලයින් එක ක්‍රොස් කරා ඒක තමයි අපි සමගි ධන බලවේගයේ හැටියට දැඩි ස්ථාවරයක ඉන්නේ මේ කරපු අර්ථසාධකය පමණක් ඉලක්ක කරලා කරන්න සූදානම් වෙන මොකද ජූනි මාසේ ජූලයි මාසේ 25 වෙනිදා වෙනකම් අර්ථසාධක අරමුදුට කාල තියෙනවා මේක කරනවද නැද්ද කියලා එක කියන්නේ හැබැයි ඒගොල්ලෝ කියනවා නම් මේක කරේ නැත්තම් 30 බද්දක් ගන්නවා කියලා මං හිතන්නේ එතන නම් ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් එනවා මොකද විවස්ථාවෙන් සියලුම දෙනාගේ සමානාත්මතාවයේ විවස්ථාවෙන්
අපි සියලු දෙනාට දීලා තියෙනවා. ඒ සමානාත්මතාවයේ බිඳ දාන්න ආණ්ඩුවේ නීති වලට හැකියාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. දැන් මම පොඩ්ඩක් විග්‍රහ කරන්නම් මේ මෙතන තියෙන ගැටලුකාරී තත්ත්වය. මේ අද අවුරුද්දක් පිරන දවසේ ගෝඨාභය රාජපක්ෂලා කොම්පවුන්ඩ් වල ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිත ගත කරන මේ අවස්ථාවේ ආමියකින් 200ක් විතර වට කරගෙන රජයේ නිල නිවාසත් දැන් හදනවලු කෝටි ගණන් වියදම් කළා එතුමන්ලාට ඒ තැන්වල ඒවත් භාවිතා කරන්න. මිනිස්සු දුක් විඳලා පැය 14ක් වැඩ කළා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න අති විශාල වෙහෙසක් දරන වෙලාවේ දුප්පත්කම මිලියන් 3 ඉඳලා මිලියන් 7ට ලක්ෂ 30 ඉඳලා ලක්ෂ 70ට මේ රාජපක්ෂලා වැඩි කරපු වෙලාවේ හරි අර්ථසාධකේ පමණක් තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන්න බලාපොරොත්තු වෙන දස ලක්ෂ ප්‍රමාණයක් ගේ හිතේ මහා ලොකු ගින්නක් අරගෙන තියෙන වෙලාවේ පුද්ගලයෝ මේ අර්ථසාධක අරමුදලට වෙච්ච දේ ගැන විවේචනය කරනකොට අද මේ මම මේ ගන්න මේ 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 සංගීතාංශ පත්‍රයේ තියෙන හරි අද සංගීතාංශ පත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක් මේ ක්‍රිටිසයිස් කරන කට්ටිය the critics are psychologically bankrupt because they did not expect what we presented at the DDO. Critics are psychologically bankrupt. මේක සිංහලට හරවන්නකෝ. ඒ කියන්නේ විවේචකයෝ මනෝවිද්‍යාත්මකව බංකොලු. කවුද කියන්නේ? මේක කියන්නේ සමහර මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ නිලධාරියෝ. නම කියන්නේ නෑ පත්තරේ. දැන් මම කැමති අහන්න Sunday Times පුවත්පතේ කවුද මේවා කියන්නේ? ඒ කියන්නේ මේ අර්ථසාධකයේ අරමුදල ගැන කතා කරන පුද්ගලයෝ මනෝවිද්‍යාත්මකව බංකොලු. ඒගොල්ලෝ හරිද? හරිද? දැන් මෙහෙම මේ සම්පූර්ණ බර අර්ථසාධකයේ මත පැටවීම අපි කෙලින්ම කියනවා තනි කර අසාධාරණයි. එතකොට සමහරු මෙතන ලොකු දැන් මහා ලොකු තර්කයක් මේකෙන් පාඩුව මොකක්ද? හරි ගණන් ලොවේ නොයේකුත් ගණන් එහෙට මෙහෙට යනවා. ට්‍රිලියන 12ක ඉඳලා බිලියන 50 97ක කොට ගානක් ගැන කතා කරනවා. ගාන වැත්තකින් තියමුකෝ. ගාන වැත්තකින් තියමුකෝ. මෙතන යම්කිසි ඍණාත්මක බලපෑම අර්ථසාධක අරමුදට සිද්ධ වෙනවා කියන එක පිළිගන්න වෙනවා. ඒක මේගොල්ලොන්ගේ මේ පොතේ තියෙනවා. හරි. එතකොට මම පැහැදිලි කරන්න කැමති මේ අර්ථසාධක අරමුදලේ මදන්නේ ලක්ෂ 196ක් කොහෙද තියෙනවා අතක්. හැබැයි ලක්ෂ 26ක් තමයි මම හිතන්නේ ඇක්ටිව් account. දැන් මොන් කියනවා අර්ථසාධක අරමුදලට 100%ක ප්‍රතිලාභයක් ලබා දෙනවා කියන 2038 වෙනකම්. හරි. හැබැයි මම පෙන්නන්නම් 100%ක ප්‍රතිලාභයක් ලැබෙන්නේ කුමකටද? හරි. 100%ක ප්‍රතිලාභයක් දෙනවා කියලා මට තේරෙන්නේ මේ පොත කියවනකොට සහ අපිට අපේ පාර්ලිමේන්තු කොමිටි වල සඳහන් වෙච්ච ආකාරයට මේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බඳුම් කර කලබට. ඒතර අර්ථසාධක අරමුදලේ තියෙනවා සමහර බඳුම් කර 2045 කල්පිරණ. ඒතර ඒවා මේ වට අදාළ වෙන්නේ නැහැ 2032 වෙනකන් විතරයි
මේ බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කරන්නට ලක් කරන්න සිද්ධ වෙනවා 2023 අවුරුද්දේ 50% ප්‍රතිව්‍යුහගත කරන්නට ලක් වෙන ඕනේ 2023 කල්පිරණය වුණා ඊළඟට 2024 ඉඳලා 32 වෙනකම් ඒ ඔවුන්ට අයිති බැඳුම් කර වලින් 100%ක් ඒ කියන්නේ මුළු සියලුම බැඳුම් කර 2024 ඉඳලා 32 වෙනකම් ප්‍රතිව්‍යුහගත කරන්න ලක් කරනවා. ඒතකොට ඒවට තමයි මේ 100.91% දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මොවුන් ගාව තියෙනවා ඒ ප්‍රතිව්‍යුහගත කරන්න ලක් කරන්නේ නැති බැඳුම් කර 2033 ඉඳලා 2045 වෙනකම් කල්පිරණ බැඳුම් කර. හරි. එතකොට ඊළඟට අර්ථසාධක අරමුදල ඊළඟ අවුරුදු වල 24 25 26 රාජ්‍ය විසින් නිකුත් කරන අලුත් බඳුම් කර වලට ඕන් එව්වට ලංසු තියලා ඒව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට කොටස් තුනක් මෙතන තියෙනවා. දැන් අපි අහන ප්‍රශ්නේ තමයි මේක වැදගත් සාධාරණ ප්‍රශ්නයක්. අපි කොමිටුවෙත් මේක සාකච්ඡා කරා. ඊට පස්සේ සමග ජන බලවේගයේ හැටියට මන්ත්‍රී යෝජනාවක් හැටියට අපි විවාදයේදී ආණ්ඩුවට ඉදිරිපත් කරා. අපිට නෛතික වශයෙන් මේ මේ ඊළඟ රත්න ඇමතුමා ගෙනාවු පනතේ හැකියාවක් තියෙනවා අවමය මොකද්ද කියන එක නීතිමය මාර්ගයෙන් අර්ථසාධක අරමුදලට ලබා දෙන්න. ඉතින් අපි දැන් දිගින් දිගටම මේක ඉල්ලමු. නීතිමය වශයෙන් අවම ප්‍රතිලාභය කුමක්ද කියන එකේ පාර්ලිමේන්තුව පනත සංශෝධනය කරන්න කියලා සජබ්බේ තදින්ම ඉන්නවා. ඒ ඉන්නේ මේ වැඩ කරන ජනතාව වෙන්න. එතකොට ඒ ගාන කුමක්ද කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක 9.1ද 10.5ද එහෙමත් නැත්නම් උද්දමනයේ සාපේක්ෂව යම් කිසි ධන මූර්ත පොලියක්ද සාකච්ඡා කරමු. දැන් එදා බන්දුල ගුණවර්ධන ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සමග මම කරපු ටීවී ඩිබේට් එකකදී එතුමා පිළිගත්තා. ඒක හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා සංශෝධනය කර්සාදක අරමුදලේ පනතට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සජබේ අර්සාදක අරමුදලේ පනත සංශෝධනය කරන්න ඒ යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඕවා කිව්වයින් පස්සේ දැන් සති කිහිපයක් තිස්සේ අපි දකින ආණ්ඩුව පැත්තනොත් එහෙම කතාවක් ඇහිගෙන යනවා. පැත්තකින් දියනවා. හැබැයි දැන් 2021 අර්ථසාධක අරමුදලට ලැබිච්ච ප්‍රතිශතය ඒ කියන්නේ බදු ගෙවන්න කලින් ලැබිච්ච net income මේ ආදායම හරි ඒකේ ලාභය 10.7යි 10.7 10.7න් 1.5ක් බදු ගෙව්වා. ඊට පස්සේ නොයෙකුත් profit equalization fund කියලා එකක් තියෙනවා. ඒකට යම් කිසි ප්‍රමාණයක් දැම්මා. ඊට පස්සේ 109ක් ප්‍රතිලාභයක් හැටියට දුන්නා. හරිද? 2022 11.5ක් ලැබුණා බදු ගෙවන්න පුර ලාභ. පෙර ලාභ ඒකෙන් බදු ගෙව්වා 1.6 9.9ක් ඉතුරු වුණා. අර ප්‍රොෆිට් ඉක්වලයිසේෂන් ෆන්ඩ් එකට යම් කිසි ප්‍රමාණයක් දැම්මා 109ක් ගෙව්වා. හරිද? එතකොට 10% ලැබුණම 109ක් ගෙව්වා. මොකද බදු ගෙවන්නේ මේ ඔක්කොම තියෙන නිසා. 11.11 මාරක් ලැබුණම 9ක් ගෙව්වා.
හරි එතකොට අපේ ප්‍රශ්නේ වෙන්නේ එතකොට අපිට දැනගන්න ඕනේ අර්ථසාධක මුදලට ලැබෙන ප්‍රතිලාභය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිලාභයට ලැබෙන ප්‍රතිලාභයමයි සමාජිකයට ලැබෙන ප්‍රතිලාභයමයි හරි එතකොට දැන් මේකේ මේක ඉදිරිපත් කරලා තියෙන විදියට මේගොල්ලෝ කියනවා projected net returns after tax 9.1 කියලා after tax 9.1 කියලා කියනවා හැබැයි එතකොට දැන් අපි ගිය අවුරුදු හැම එකේම බැලුවොත් after tax 9.321 after tax 9.9 22 එතකොට තමයි 9ක් ප්‍රතිලාභීන්ට ගෙව්වේ හැබැයි දැන් මෙතන තියෙන අවුල තමයි මේක ලියා ගන්න ඕනේ අර්ථසාධකයේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ඕනේ අර්ථසාධකයේ මම අර්ථසාධකයේ අරමුදලට ඉතාමත්ම ඕනෑකමෙන් මේ කතාව කියන්නේ 2038 වෙනකම් ඔබලාට ක්‍රම තුනකින් ආදායමක් ලැබෙනවා එකක් තමයි දැනට තියෙන ආයෝජන කලඹ ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලැබෙන 9.1 ඊළඟට ප්‍රතිව්‍යුහගත නොකර ඔබලා තියාගන්න කලඹේ ප්‍රතිලාභය සහ අලුතෙන් ඔබලා බලාපොරොත්තු වෙන ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ හරි මේ තුන ගැන අවධානය යොමු කරලා ඒ හරහා අවසානයේදී සමාජිකයට ලැබෙන ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ කියන්නේ හරි ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න අහන්න මනෝවිද්‍යාත්මකව බංකොලොත් කට්ටිය නෙමෙයි මේ ප්‍රශ්න අහන්නේ හරි මනෝවිද්‍යාත්මකව බංකොලොත් වෙච්ච කට්ටිය තමයි මේ ප්‍රශ්න අහන මිනිස්සුන්ට ඒ වගේ කියන්නේ හරිම ලැජ්ජයි කවුද මේ නිලධාරි මොන අයිතියක්ද නිලධාරින්ට තියෙන්නේ එහෙම කතා කරන්නේ නිලධාරි කාගේ පැත්තද හිටගන්නේ සම්පූර්ණයම දේශපාලනීකරණය වෙනවද නිලධාර හරි ඉතින් ඒ නිසා ඔන්නෝක තමයි අද තියෙන තත්ත්වය අද ඒ සමගි ජනබල වේගයේ ප්‍රතිපත්තිය ඍජුවම මේ අර්ථසාධක අරමුදලට පමණක් මේ බර සම්පූර්ණයෙන්ම පැටවීම හරහා ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා සමාජිකයන්ට ඒ නිසා ජූලි මාසේ 25 වෙනිදා වෙනකන් ඔබලාට කල් තියෙනවා මේක විශ්ලේෂණය කරන්න තමන් කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියන එක හොඳට කල්පනා කරන්න මොකද අර්ථසාධක අරමුදල බාරකාරයෝ තමයි මහ බැංකු මුදල් මණ්ඩල හරි ඒගොල්ලන්ගේ නෙමෙයි මේ මහ බැංකුවේ නෙමෙයි මේ අරමුදල වැඩ කරන ජනතාව මේ අරමුදල ඕගොල්ලොම ඕගොල්ලමගෙන් ප්‍රශ්න අහන මේක ඔය කැමරාවක පිටිපස්සේ ඉන්න මාධ්‍යවේදී සහෝදරයන්ගේ තමයි ඕගොල්ලන්ගේ සල්ලි මේ මම පුද්ගලික අංශේ වැඩ කළා මගේ සල්ලි මම කියවනේ ලක්ෂ 196ක් තියෙනවා account ලක්ෂ 26කින් account දැන්ට ක්‍රියාත්මකයි අනිත් දෙවුව පරණේව නැවතිච්චා හැබැයි රිටයර් වෙන දවසට ඒ ඔක්කොම එකතු වෙන්න ඕන හරි එතකොට මෙතන සාධාරණත්වයක් නැහැ මේක බෙදී ගියා නම් හැමෝටම එක විදිහට බර පැටවුවා නම් එහෙමනම් අපිට මේ පිළිබඳව මීට වඩා ධනාත්මක විදිහට හිතන්න පුළුවන් අපේ do not cross line එක cross කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ පැනලාගෙලා තියෙන්නේ අපි දිගින් දිගටම වැඩ කරන ජනතාව වෙනුවෙන් කතා කරනවා අපි
මේක නිකන් මේ අර ඕනවට වඩා ලොකු කරලා පෙන්නන්න උත්සාහ කරන්නේ නැහැ. අපි මිනිස්සු බය කරන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතාවාදී විපක්ෂය හැටියට අපි ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන ඇත්ත தත්ත්ව මෙන්න මේකයි කියලා පහදලා දීලා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී පියවර ගන්න බලාපොරොත්තු වෙන බොහෝ විශ්වාසය. अभियोग එතකොට මේ අපි විසින්ම ඉදිරිපත් කරපු එක. හරි. එතකොට අපි විසින් ඉදිරිපත් කරලා තියෙනවා නම් මේක ස්වේච්ඡාවෙන් කරනවා කියලා. ඒ බුරු කතානේ ස්වේච්ඡාවෙන් කොහෙද කරන්නේ? ස්වේච්ඡාවෙන් කරනවා නම් මම අහපු ප්‍රශ්නවල හොඳ උත්තරයක් දෙන්න. දැන් අපේ ජාත්‍යන්තර බඳුන් කර ප්‍රතිව්‍යුහගත කරනවානේ. ඒව ප්‍රතිව්‍යුහගත කරනකොට දැන් දන්නවනේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝක් මේ මේ ස්ටේට් මේ එකේ අපිට විරුද්ධව නඩුවක් දාලා තියෙනවානේ ඩොලර් මිලියන 250ක් වහාම ගෙවන්න කියලා. හරි. ඒ මොකද ඒ සීරීස් එකේ ඔවුන්ට අවම අයිතිවාසිකමක් තියෙනවා 100ට ගානක ඒ නඩුව ඔවුන්ට දාන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත තමයි මම දන්න විදිහට 75ක් හෝ 80ක සුපර් මෙජොරිටි එකක් තියෙන්න ඕනේ අයිතිකරුවන්ගේ බර තිබ්බහම ශ්‍රී ලංකාවේ රජය ලසාත් සහ ක්ලිෆර්ඩ් චාන් සරහා ඉදිරිපත් කරන යෝජනාව පිළිගන්න. එතකොට ඒතර ඡන්දයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ISB එකක් තියෙනවා නම් ඒ ISB එකේ වටිනාකම ඩොලර් මිලියන් 100 නම් ඒ ඩොලර් මිලියන් 100න් ඩොලර් මිලියන් මට හරියටම දන්නේ 75ද 80ද කියලා ඒක කියවලා බලන්න ඕනේ එකින් එක. අපි හිතමු 80යි කියලා. එතකොට ඒ ඩොලර් මිලියන් 80ක අයිතිය තියෙන පුද්ගලයෝ කියන්න ඕනේ හරි අපි සූදානම් මේකට කියලා. ඒකට කියන්නේ කලෙක්ටිව් ඇක්ෂන් ක්ලෝස් කියලා. එතකොට 120ක් පමණක් කිව්වොත් අර 80 නම් ඉතුරු 20නේ කිව්වොත් නෑ නෑ අපි මේකට සූදානම් නෑ අපි 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 මේ මේ මේකට නඩු දානවා කියලා අර සුපර් මජොරිටි එක නිසා මයිනොරිටි එකට ඒ අවස්ථාව නැති වෙනවා. එතකොට එතන විමසීමක් තියෙනවා. එතකොට ස්වේච්ඡාව කියන එක එන්නේ අර 75ක් හෝ 80ක ඡන්දේ හරහා ඔව් මම සූදානම් මේ ඉදිරිපත් කරන යෝජනාව පිළිගන්න කියලා. එතකොට ඒ පැත්තෙන් බලනකොට දැන් කවුරුත් දන්නවනේ ඔය ඉන්වෙස්ට් කරලා තියෙන වැඩි හරියක් පෙන්ෂන් ෆන්ඩ්. අර සාධක අරමුද? නැත්නම් මේ බ්ලැක් රොක් එකේ සල්ලි නෙමෙයි. හරි. අවෑන්ස් කේ සල්ලි නෙමෙයි. ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රටවල් වල අර්ථ සාධක අරමුද? ඒගොල්ලෝගේ රටවල් වල අර්ථසාධක අරමුදල් කරපු ආයෝජන වල තීරණ ගන්න ඒ කට්ටියට යම්කිසි ඡන්ද බලයක් තියෙනවා. ඉතින් අපි අහන්නේ අපේ අර්ථසාධක අරමුදල පිළිබඳව මේ ගන්න තීරණ වලදී අර බාරකාරයෝ කිසියම් විදියකට අරමුදල්වල අයිතිකරුවන්ගෙන් යම් කිසි විමසීමක් හෝ කළ යුතුද නැද්ද කියන සාධාරණ ප්‍රශ්න. පොඩි ගම්තුමක් ඔබට අර ගෝඨාභය මාත්‍යාට ආසීමා ඉවරද කියන අයිනෝගේ උඩ වරක් ප්‍රසන්න ඔය දෙන්න පුළුවන්ද? මන් දන්නේ ඒක නීතිමය තත්ත්වය මොකද්ද කියලා කවුරු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අහලා නැහනේ. හරි. නමුත් සමස්ත ජනතාවගේ අදහස තමයි එහෙම කොහොමද කියන එක. පැනලා නෙගී හරියට අවුරුද්දකට කලින් පැනලා ගියේ.
රට දාලා පැන්න. ඉතින් මේ කතාව බොරු නෙමෙයිනේ. අපි කවුරුත් දන්නවනේ. යන්න බැරිම දිසක් යන්න ඇතිවම තැනක් නැන්නේ. අර නසීත් කතා කරලා නසීත් තමයි මේ මන් දන්නේ ප්ලේන් එකද හෙලිකොප්ටර් එකද මොකද්ද කියලා. මේ ගොඩ බාන්න ඉඩ දීලා තියෙන්නේ මාළදීපේ. ඉතින් නසීත් නිසා තමයි මේ ඔතන්ට යන්න හැකියුනේ. දැන් කවුරුත් දන්න කතාවක් නෙමෙයි. සිංගප්පූරුවට ගියා. එතන ටික දවසකින් යන්නේ කිව්වා. මැලේසියාවට ගියා. හෝටල් කාමරයක හෝටලේ ඇතුලේ ඉන්නේ කියලා මැලේසියාවේ රජය විසින් ඔහුට මේ කිව්වා. ඒ හෝටල් කාමරේට වෙලා හිටියා. ඊට පස්සේ මන්ද කොහෙ ගියාද කියලා ඊට පස්සේ දැන් ආයේ ලංකාවට ඇවිල්ලා මේ කොම්පවුන්ඩ් එකේ රජතුමා වගේ ඉන්නවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට පුද්ගලිකවම නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හැබැයි ජනතාවට වෙච්ච දේ බලන්නකො. කවුද මේක කරේ කියන එක හොයන්න දාලා තියෙන කමිටුව බලන්නකො. කො 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 ජස්ටිස් එක කො. කො ජස්ටිස් එක. ඒකම අපි යොමු කරන ප්‍රශ්නේ. ඒ කියන්නේ උඹලට ඕන දයක් වෙච්චා වුණාට අපිට මොකෝ? එහෙම කතාවක් නෙමෙයි කියන්නේ. දැන් මම දන්නවනේ. ඔව් මෙතුමගේ ගෙදර ඉඳලා කිලෝමීටර් භාගයක් යනකොට තියෙන පොලෙන් මිනිස්සු බඩු ගන්න කොහොමද කියලා. හරි එතුමට පොලට යන්න හැකියාවක් නැහැ. මොකද ගියොත් එහෙම වෙන දේ මොකද්ද කියලා මට කියන්න බෑ. එතුමා කාට හරි අරලා බලන්න කියන්නකෝ එහා පැත්තේ තියෙන මාකට් එකේ කීයටද කියලා විකුණන්නේ මේ 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 එරෝලොග් ග්‍රෑම් 100ක් කවුද මේ ඔපරේ ඉතින් වට කරගෙන කම්පවුන්ඩ් එකට වෙලා ආමියකෙන් 100 200ක් වට කරගෙන රජ සැප මිදිනවා හරියට අවුරුද්දකට පස්සේ රජේ විසින් මොකද කරන්නේ ආණ්ඩුව මොකද කරන්නේ ඒ සියලු සම්පත් සපයන ඊට පස්සේ ඒගොල්ලොම රට බංගලොත් කට් කරපු කට්ටිය එතනට වෙලා ඒගොල්ලොම හොයලා කියන්න හදනවා රට බංගලොත් කරේ කවුද කියලා බලන්නකො කියයි විපක්ෂය කියලා. දැන් මේ 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 වතාව ආවම කියයි රට බංගලොත් කරේ හරිසරි සිල්වල්ද කියලා. එහෙම කියයි. එහෙම කිව්වොත් අපි මේ we won't be surprised if they say that. හරිසරි සිල්වල් ඇතුළු කණ්ඩායම තමයි කියලා මේ රට බංගලොත් කරේ. चंद थैंक यू।